අපි මේ රජුරුවන්ට සහ රාජ්‍ය පාලකයන්ට සහ අද කාලේ හැටියට දේශපාලනඥයන්ට අපි ලොකු අසාමාන්‍ය බලයක් පවරනවානේ. ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ විශේෂ පිරිසක් නෙමෙයි. අපි අතරින්ම තෝරගත්ත කෙනෙක්. අපිම ඡන්දේ දීලා අපිම පත් කරගන්න කෙනෙක්. ඒතොර අපි පත් කරගන්න එක ප්‍රජාතන්ත්‍රවාදීව සිද්ධ වෙන්න ඕන. ඒතොර ඒ පුද්ගලයා පත් වුණාට පස්සේ ඒ පුද්ගලයාගේ වගකීම තමයි මහජනයා සතුට කරමින් වැඩ කරන එක. මහජනයාගේ අවශ්‍යතාව. මේක තමයි අගඤ්ඤ සූත්‍රයේ ඉදිරිපත් කරන දර්ශනය. රාජ්‍ය පාලනයේ සහ රජු සහ රාජ්‍ය සම්භවය පිළිබඳව ඉදිරිපත් කරන්නේ. ඒතොර මෙතනදී පැහැදිලි කරන එකක් තමයි රජු මහජනයා විසින් රටේ නීතියට අනුවපත් කරන එකන. රජතුමා කියලා කියන්නේ මහජනයා විසින් පත් කරගත්ත එම රටේ නීති අනුව රට පාලනය කළ යුතු පුද්ගලයා. ඒතර එයාට විශේෂ බලයක් නැහැ, විශේෂ අයිතියක් නැහැ. එයාට කැමැති විදිහට කිරීම ගැන අදහසක්වත් නැහැ. එම් පාලනය කරන්න බෑ. දැන් ඊළඟ එක තමයි මේ අගඤ්ඤ සූත්‍රයෙන් අපි තව ටිකක් ඔබට ගිහිල්ලා චක්කවති සීනන්ද සූත්‍රයට ගිහින් චක්කවති සීනන්ද සූත්‍රයේ කියවනකොට පැහැදිලි වෙනවා රාජ්‍ය කියන එක පිය උරුමෙන් ලැබෙන එකක් නෙවෙයි. පිය උරුමේ නිසා ලැබෙන්නක් නෙවෙයි. ඒ රාජ්‍ය ලැබෙන්නේ ඒ රාජ්‍යට අදාළ ප්‍රතිපත්ති සම්පූර්ණ කරන පුද්ගලයාට. ඊට අදාළ දැන් චක්කවති සීනන්ද සූත්‍රයේ ඉදිරිපත් කරනවානේ චක්කවති වත කියලා එකක්. ඒ චක්‍රවර්ති වත අනුගමනය කරන කෙනාට තමයි ඒක ලැබෙන්නේ. එහෙම නැතුව තාත්තා නැති වුණාට පස්සේ පුතා රජ වෙන එකක් නෙවෙයි. පිය උරුමෙන් එන එකක් නෙවෙයි. දැන් අද කාලේ තියෙනවානේ පිය උරුමෙන් එන එක. දැන් අපේ පැරණි රාජ්‍ය ක්‍රමයේ තිබුණානේ පිය උරුමෙන් පියා මැරුණාට පස්සේ පුතාට යනවා. ඒකට එහෙම ක්‍රමයක් බුදු සමයේ යෝජනා කළා නැහැ. බුදු සමයේ ඉදිරිපත් කළා නැහැ. අපිට ඒක පැහැදිලි අගඤ්ඤ සූත්‍රයේ සහ චක්‍රවර්ති සීනන්ද සූත්‍රයේට ගියාම. ඒකට මේ සමස්තය ගත්තම අපිට පැහැදිලි මේ සූත්‍ර දෙකෙන්ම, ඒ කියන්නේ අගඤ්ඤ සූත්‍රයේ සහ චක්කවති සීනන්ද සූත්‍රයේ ගත්තම මේ සූත්‍ර දෙකෙන්ම ඉදිරිපත් කරන පොදු කාරණා හයක් අපිට මූලික වශයෙන් අවධාරණය කරන්න පුළුවන් මේ සාකච්ඡාවේ. පළවෙනි එක තමයි රාජ්‍ය පාලකයා නැත්තම් රජු දේව නිර්මාණයේ ප්‍රතිඵලයක් නෙවෙයි. නැත්තම් රජු දෙවියන්ගේ නිර්මාණයක් නෙවෙයි කියන එක. එක එක කාරණේ. දෙවෙනි එක තමයි නියමිත කාර්යය ඉටු කිරීමෙන් පාලකයා පාලන බලය තහවුරු කරගත යුතුයි. පාලන බලය තහවුරු කරගන්නේ ඒ තමන්ට අදාළ නියමිත කාර්යය කිරීම. එහෙම නැතුව ආයතා ක්‍රමයකින් නෙවෙයි කියන එක. තුන්වෙනි තමයි රජුට පාලකයාට අත්නොමතික තීරණ ගන්න බෑ. මොකද ਉਹ පත් කරන්නේ මහජනයා විසින්. මහජන සම්මත අගඤ්ඤ සූත්‍රයේ කියන විදිහ මහ සම්මතයි. ඒතර පෙරලා ජනතාවට වග කියන කෙනෙක්. අත්නොමතික තීරණ ගන්න බෑ. ඊළඟට දැන් චක්කවති සීනන්ද සූත්‍රයේ විස්තර කරන විදිහට හැම විටම රාජ්‍ය පාලනයේදී ඊට අදාළ විශේෂඥයන්ගේ උපදෙස් ලබා ගන්නවා. විශේෂඥයන්ගේ උපදෙස් ලබා ගත යුතුයි කියන එක. ඒක වැදගත් කාරණේ. එතකොට අර ඒකාධිපති පාලනයක් ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ වගේම පාලකයා සියල්ල දන්නවා නෙවෙයි. නෑ සියල්ල දන්නේ නෑ. දැන් මේ පාලකයා සියල්ල දැනගන්න විදියක් නෑනේ. මොකද එයාත් අර සමානයන් අතරින් ආපේ කෙනෙන්නේ. ඔව්. එයා ධර්මානුකූලව සමානයන් අතරින් පත් කරගත්තේ කෙනෙක්. දැන් අසමා එහෙමනම් එයා අසමාන වෙන්න ඕනේ. සමාන ඒක තමයි. දැන් අගඤ්ඤ සූත්‍රයේ කියන විදිහට සමානයන් අතරින් ඉගත්තේ. එතකොට එයාට මේ සියල්ල දන්න නුවණක් එන්න විදියක් නැහැ. ඔව්. එන්න විදියක් නැහැ. එතකොට ඒක එක. ඊළඟට උපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම කියන එක. එතකොට මේ දෙන විශේෂඥයන් උපදේශ ක්‍රියාවට නැංවීම පාලකයාගේ වගකීම කියන එක. එතකොට අවසාන කාරණේ තමයි පාලකයා අවසානයේදී ජනතාවට වග කිය යුතුයි කියන්නේ. එතකොට මේක තමයි අගඤ්ඤ සූත්‍රයේ සහ චක්කවති සීනන්ද සූත්‍රයේ ගත්තම අපිට පැහැදිලි වෙන පොදු ධර්මතාවය රාජ්‍ය පාලනය පිළිබඳව. වල්පොල රාහුල ආයතනය සහ අපේ නිල YouTube channel වන පාංශු කිසිම රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතනයක් මත හෝ වෙළඳ දැන්වීම් ප්‍රචාරණයකින් තොරව මේ තරම් දුර පවත්වාගෙන ඒමට හැකියාව ලැබුණේ ඔබ වැනි තනිතනි පුද්ගලයන්ගේ උදව්වෙන්. ශ්‍රී ලංකාව අද මුහුණ පා ඇති ආර්ථික තත්ත්වය උඩ රට ඇතුලේ ජීවත් වන ජනතාවගේ දිනෙන් දින වැඩිවන ආර්ථික අපහසුතා අපට හොඳින් තේරෙනවා. ඒ අයගේ උදව්වෙන් තවදුරටත් වැඩ කිරීම අපහසු වන තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. මේ තත්ත්වය තුළ අප ආයතනය සහ පාංශු YouTube නාලිකාවේ වැඩ කටයුතු ගුණාත්මකව පවත්වාගෙන යාමට ඔබට දායක විය හැකි විශ්වාසනීය ක්‍රමයක් තමයි Patreon කියන්නේ. තිරේ දිස්වන අපගේ Patreon පිටුවට ගොස් ඔබ කැමති ප්‍රමාණයකින් මාසිකව දායක වීමේ හැකියාව ඔබට තිබෙනවා.
වඩා යහපත් වූත් සුවපත් වූත් සමාජයක් බිහි කිරීමට දායක වන ඔබ සැමට අපගේ ස්තුතිය.